කොළඹ නගර සීමාවෙන් හඳුනාගත් කොවිඩ් රෝගීන්ගෙන් 75%කට වඩා ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයේ බවට තහවුරු වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තර මහතා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කළා. ජූලි මාසයේ පළමු සතිය තුළ කොළඹ නගර සීමාවෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ගණන 19.3% ලෙසයි සටහන් වී තිබුණේ. නමුත් ඒ ජූලි මාසයේ අවසන් සතියේදී 75%ක් දක්වා වැඩි වී ඇති බවයි ආචාර්ය චන්දිම ජීවන්තර මහතා වැඩිදුරටත් සඳහන් කළේ. මේ ඩෙල්ටා ප්‍රභේදය සීක්‍රෙන් පැතිරී යන බවට හොඳම නිදර්ශනයක්. ඒ අනුව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මීටරේ අවම දුරස්ථභාවය තබා ගනිමින් මුඛ ආවරණ බැලඳීම අත්‍යවශ්‍යයි. ඉදිරි සති දෙකක කාලය තුළ කොවිඩ් ව්‍යාප්තිය භයානක තත්ත්වයකට පත්වනු ඇති බවටයි විශේෂඥයින් මේ වන විටත් අනතුරු අඟවා ඇත්තේ. පවතින කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සියතට මෙලෙස අදහස් පළ කළා. හමුවන රෝගීන්ගෙන් වෙනදාට වඩා වැඩි ප්‍රතිශතයක් රෝග ලක්ෂණ සහිතව එන බවත් පේනවා. ඔක්සිජන් ලබා දිය යුතු රෝගීන් සංඛ්‍යාවේ ප්‍රතිශතයත් වෙනදාට වඩා වැඩිවීමක් පෙන්නුම් කරනවා. රජයක් හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශය හැටියට මේ අවස්ථාවේදී ප්‍රධාන වශයෙන්ම අපිට කරන්න පුළුවන් දෙයක් හැටියට රෝගය පැතිරෙන එක වැළැක්වීම සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම ශීඝ්‍රයෙන් කරගෙන යනවා. මෙහිදී අපිට සීමාකාරී සාධකය වෙලා තියෙන්නේ එන්නත් තොග ලැබීමේ ශීඝ්‍රතාවයේ යම් යම් අවස්ථාවල තියෙන උස්පහත් වීම තමා. එසේ නොවනවා නම් අපිට දිනකට එන්නත් ලක්ෂ 5ක් උනත් දෙන්න පුළුවන් බව මේ වෙනකොටම අපි පැහැදිලිව ප්‍රදර්ශනය කරලා තියෙනවා. අපේ සෞඛ්‍ය සේවයට ඒ හැකියාව තියෙනවා කියන රෝහල්වල ප්‍රතිකාරවල කිරීමේ තියෙන හැකියාව ධාරිතාව මුල් අවස්ථාවේ තිබුණු හැකියාවේ සිට මේ වෙනකිට පවතින තත්ත්වයට සමාන්තරව වැඩි කරමින් යනවා. මේක නොකඩවාම කරගෙන යන ක්‍රියාවලියක්. මේකට අවශ්‍ය කරන දේවල් මේ මොහොතේ මේ දක්වා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන හැටියට භාවිතා කරපු රෝහල් මේ වෙනකිට ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට ක්‍රමානුකූලව පරිවර්තනය කරමින් යනවා. ප්‍රධාන රෝහල්වල මේ දක්වා ඓසොලේෂන් වාට්ටු හැටියට වෙන් කරලා තිබෙන වාට්ටුවල පමණයි කොවිඩ් රෝගීන් හිටියේ. නමුත් රෝගීන්ගේ වැඩිවීමට සමාන්තරව ඒ රෝහල්වලත් වාට්ටු වෙනත් රෝග ප්‍රතිකාර සඳහා වෙන් කර තිබුණු වාට්ටු අවශ්‍යතාව පරිදි ලබාගෙන ඒක වෙන් කරලා ඒ සඳහා යෙදවීමට කටයුතු කිරීමෙන් මේ ධාරිතාව වැඩි කිරීමට කටයුතු කරලා තියෙනවා. මේ අතර බස්නාහිර පළාත තුල පවතින කොවිඩ් ව්‍යාප්තිය අධි අවධානම් තත්ත්වයකට ළඟා වෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසා තිබෙනවා. පවතින තත්ත්වයේ හමුවේ දිවයිනේ සීලු දිස්ත්‍රික්කවල ජාන විශ්ලේෂණ පරීක්ෂණ සිදු කළ යුතු බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපසභාපති මහේන්ද්‍ර බාලසූරිය මහතා සියතට ප්‍රකාශ කළේ. මේ වෙනකොට ලංකාව පුරාම ඩෙල්ටා වෛරස ප්‍රභේදය හා සමාන වෛරස ව්‍යාප්තියක් දක්ින්න පුළුවන් වෙනවා. ඉතින් මේ ප්‍රභේද පරීක්ෂාවක් සිද්ධ කිරීම ඉතා අත්‍යවශ්‍යයි සෑම දිස්ත්‍රික්කයකම. ඒක නිසා ඉතාම ඉක්මනින් මේ සඳහා දැනුම හා විශේෂඥ හැකියාව තියෙන නිලධාරීන් යොදවාගෙන සෑම දිස්ත්‍රික්කයකම ප්‍රභේද පරීක්ෂණයක් සිද්ධ කිරීම ඉතා අත්‍යවශ්‍යයි. අහඹුල සහරි කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ රැස්වීමක් අද උදෑසන 11ට ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී බොහෝ විට නව සංචරණ සීමා පැනවීම පිළිබඳ සාකච්ඡා වනු ඇති බවයි වාර්තා වන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.